ජාතින්තර මූල්ල අරමදලෙන් මෙරට ලැබියයුතු, විස්තීරණ නයිමුදලේ දෙවන නයවාරිකය වෙනෙන් වු සාකච්ඡා ආරම්භ වනේ පසුගය දාහතරවනිදායි ඒවෙනෙන් ජාතින්තර ූල්ල අරමුදලේ නියෝජිත කණ්ඩායමක් පසුගෙදා දිවයිට පැමිනිිය මෙම සාකච්ඡා මලාව අනිද්‍යධාදිනයෙන් අවසන්වීමට නියමිතාතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් හෙට දිනේ පැවැත්වීමට නියමිතයි. අදාල සාකච්ාවලේ නානතුරුව, ජාති්‍යන්තර මූල්ල අරමුදලේ දෙවන නයවාරිකය ලබාගැනීම වෙනෙන් ගිසමට අස . කිීමට නියමි ෞවටද, තොරතුරු අර්ථාවනවා. මෙ අතර අදදිනේ ජාතින්තර மூූ්‍ය අරමුල සහ පාලිමේන්තුවේ විපක්ෂ නියෝජනය කරන, සමගිජන බලවේ මන්ත්‍රි කණ්ඩාය මාතර සාකච්චාවක් පැවැත්වීමට නියමිතයි. එඒහිදී අවධානය යොමු කරන කුණු කිහිපයක් සම්මධදෙන්. පාලිමේන්තු මන්ත්‍ර ආචාරය හර්ෂද සිල්වා. ඒ පැවැති ප්‍රවති සාකච්ාවකදී අදහස් පල කලා. රට බංකොලොත්වීමේ පාල්ලිමේන්තු කමිටුවට කබරාල් ඉදිරිපත් කරන ලද චෝදනා නිසා මහින්ද සිරිවර්ධන බණ්ඩාගර්ලේකම් උසාහ. නදලාල් වීරසින්හ හබැංකවි අධිතිවරයා. තමයි මේ චෝතනාව එල්ල කරන්න තියෙන්නේ රට බංගුලොත් කරා කියට. IMF එක අපිහෙට හම්බුඩම් අපි මේ ප්‍රශ්නය ගන්නවා මේවාගේ වරද පටවාන්ඩ පාලිමේන්තු කමිටු පාච්ිරනවා නම් ඒක හෙලා දකේ යුතුමයි ඔඩිට ජෙන්්‍රල් කියනවා විසි එක විසි දෙක කාලේ අල්ලස්දාපු නඩුවලින් සියට හැට කිල්ලස් කරගෙනලු ප්‍යස්කි IM ැටස් යි්දේ දුක්ෂනවන්තා නවස්තන වැඩ පිළි වෙල අඩාළ වෙලා ඒකේ රෝතවල හුළම් බස්සලා තියෙන කතාවක් තමයි මෙ ොඩිචන්ඩර් කියන්න. මෙ අතර පසුගිය දෙහස් විසික වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් විදේශ නා සංචිත හින්ගේ හමුවේ බංගලාදේශෙන් ඇමெරිනු ඩො මියන දේසිියක නයිමුදලක් ලබාගත්තා. එම නයිමුදලේ අවසන් වාරිකය ලෙස ඩො මියන පණහක්සහ පොලිය වශෙන් ඩොමියන, හතරයිදශම් පහක් ්‍යෙවා අවසන් කළ බව මුදල් රාජමාත්‍යය ශිහාන් සේමසිංහ පවසනවා.